ජෙසුවිටයි සුන්දර වූ දවසක්. ඉතින් ආදර දූපතට අපි ස්වාමීන් වහන්සේගේ වචනය හරහා උන්වහන්සේගේ ඇතුළාන්තයට උන්වහන්සේ බලාපොරොත්තු තැනට අද අපි පියමයින් යනවා. හොඳයි අපි බලන් ආවා නේද? උන්වහන්සේ කියපු වචනයක්. ඉතින් එක වචනයකින් නේද උන්වහන්සේ සත්වය හතර දෙනෙක් ගැන කතා කරලා වෙන්න ඕනේ කවුද නොවෙන්න ඕනේ කවුද කියලා උන්වහන්සේ කියලා දුන්නා. ඉතින් ආදර දූපතේ අද අපි තව සත්වෙක්ව බලන්න යනවා. ඒ තමයි වෘකයා. තේරෙනවද? මුදනා ගන්න. වෘකයාට අවශ්‍යම බැටළුවාව මරාගෙන කන්න. ද සමහර අය කියලා දෙනවා අයියෝ පාස් අපි නෑද අයියෝ මාව මරාගෙන කන්න යනවා. සමහර අය කියනවා අයියෝ පාස්ට මගේ ජොබ් එකේ මාව මරාගෙන කන්න යනවා. ආ මගේ ආලපාලය මාව කරාගෙන යන්න යනවා කියලා කියන එකක් කියනවා. හරිද? සමහර අය මෙන්න මෙහෙම කියනවා අනේ පාස්ටර් ස්වාමීන් වහන්සේ මේක වැරදි විදිහට බාර ගන්න එපා. සමහර අය කියනවා අනේ පාස්ටර් ස්වාමීන් වහන්සේ කරුණාව මගේ ජොබ් එකේ කිසි ප්‍රශ්නයක් නැහැ, ආලපාලි මට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් මම කියනවා ඒක මම දන්නේ නැහැ කොච්චර දුරට ස්වාමීන් වහන්සේ කරුණාව කියන එකද කියන එක. මොකද මේ වෘකේට නම් ඒ අය වෘකයෝ නම් ඔබ බැටළුවෝ නම් වෘකයාට බැටළුවත් එක්ක කිසිම කරුණාවක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ආයෙත් ඔබ බැටළුව වගේ පේන්නේ. ඇයි? සමහර ගොඩාක් ඇගේ ජීවිත බැටළුවම පොරව ගත්ත වෘකයෝ. පැහැදිලි. ඉතින් ආදර දුවේ පුතේ මං වැඩ කරන තැන කාගෙන්වත් මට ප්‍රශ්නයක් නැහැ එමෙ කියලා කියනවා නම් බොහෝ දුරට එහෙනම් ඔබේ සාක්ෂියක් ඔවුන්ගේ ජීවිතේ නැතුව ඇති. ඔබේ පාසලේ ඔබත් දැන් අපි තුමුක ඔබ ව්‍යාපාර කරන කෙනෙක් තව අයත් එක්ක. හරිද? ඔවුන්ගේ ව්‍යාපාරයේ හොර වැඩම ඔබත් සපෝට් එක දීගෙන කරගෙන යනවා නම් ඔවුන්ට ඔබව බැටළුවෙක් වගේ පේන්නේ නැහැ. පැහැදිලිද? ඉතින් වෘකයාට බැටළුවාව දකිද්දි කෙලේනවා, කේන්ති යනවා, මරන් කන්න හිතෙනවා. නේද? කවදාවත් මේ බැටළුවා ගිහිල්ලා වෘකයා ළඟට ගිහින් කියන්නේ නැහැ මේ බැටළුවා මාව දකිනකොට කෝ මාව දැකලා මරා ගන්න එන්නකෝ, මේ මාව දැකලා ඔය කටට කෙල ගන්නකෝ, කෝ මාව දැකලා කණ්ඩකෝ කියලා කියන්නේ නැහැ. හරිද? එහෙම වෙන්නේ නැතිනම් ප්‍රශ්නේ තියෙන්නේ ඒක දේව කරුණාව නෙමෙයි, ඔබ බැටළුවෙක් වගේ වෘකයාට පේන්නේ නැති එක. ඔබ බැටළුවෙක් නම් විතරයි එහෙම වෙන්නේ. හරිද? ඒ නිසා දැන් ජේසු තමන්ගේම ගෝලියන් පිටත් කර යවද්දී කිව්වද බය වෙන්න එපා, කිසි කරදරයක් නැහැ, එළියට ගිහිල්ලා ඕන දෙයක් එහෙම කිව්වේ නැහැ. මොනවද ජේසු කිව්වේ? එළියෝ වෘකයෝ ඉන්නවා, පරිස්සම් වෙන්න, වෘකයන් මැද්දට බැටළුවන්ව යවන්නාක් මෙන් මන් ඔබලව යවනවා. අන්න එමය කිව්වේ. එහෙනම් කල්පනා කරලා බලන්න ජේසු ගෝලියන්ට එහෙම කිව්වනම් අපිට අද එහෙම වෙන්නේ නැද්ද? අපිව දකිද්දි කේන්තියයි, අපිව දකිද්දි එපා කරයි, අපිව දකිද්දි අප්පිරිය කරයි. ඇයි? ඒක තමයි ජීවිතය. තේහදර දුවේපතේ ඔබ බැටළුවෙක් නම්, ඔබ බැටළුවෙක් නම් වෘකයාට ඔබව දකිද්දි ඔබව මරාගෙන කන්න හිතෙනවා. ඉන් ඒ නිසා වෘකයෙක් වෙන්න එපා. වෘකයෙක් වෙන්න එපා. හරිද? බැටළුවෙක් වගේ වෙන්න. එහෙමද බැටළුවා? මම දකිවේ විදිහට හරිම අහිංසක සතෙක්. ඒ විතරක් නෙමෙයි තව දෙයක් තියෙනවා නේද බැටළුවා ගැන මට කියන්න අමතක වෙච්ච. බැටළුවා කියන්නේ තීරණ ගන්න දන්නේ නැති කෙනෙක්. බැටළුවට යන්න ඕන තැන, බොන්න ඕන තැන, වැටෙයි, තනි වෙයි, සත්තුන්ට අහු වෙයි ඒ කියලා දන්නේ නැහැ. ඒ නිසා හැම බැටළුවෙට්ටම එඬේරෙක් අවශ්‍යයි. එඬේරෙක් අවශ්‍යයි. කිතුණුවෙකුට තනි තීරණ ගන්න බැහැ ආදර දුවේ. ඒ නිසා හැමදෙස්සම දේශවංශ කියන නුඹ බැටළුවෙක්. ඒ මොකද බැටළුවා කියන කෙනාට එඬේරෙක් අවශ්‍යයි. එඬේරෙක් අවශ්‍යයි. ඒ නිසා ගොඩාක් අය අද තමුන්ගේ එඬේර කවුද කියලා දන්නේ. අපේ යහපත් එඬේර ස්වාමීන් වහන්සේ ජේසුගෙන්, ජේසු මත යපෙන අය අපි. ඒ නිසා අපි තීරණයක් ගන්න කලින්, අපි යන්න කලින් නේද? ඒත් අද ගොඩාක් අය ආචාර කරන්නේ තීරණේ ගන්න කලින් නෙමෙයි, තීරණේ වැරදුනායින් පස්සේ, ගමන වැරදුනායින් පස්සේ. ඒ නිසා බැටළුවාට වතුර පෙන්වන්න ඕනේ එඬේර. බැටළුවාට ලස්සන නිල් තන බිම් පෙන්වන්න ඕනේ එඬේර. කියන්නේ හරක්, ඔබ දන්නනේ ගොනා නේද? හරක හරක දැකලා දෙනවා තැන් තැන තැන ලගේ ලග කනවා. ඒ කියන්නේ මෙතන චතනක සුට්ටක් කාලා හරි නැත්තම් තව තැනකට යනවා. කවද බැටළුව එහෙම නෙමෙයි. බැටළුවට හරි තැන කන්න දන්නේ නැහැ. හරි තැනින් වතුර බොන්නේ දන්නේ නැහැ. ඌ මඩ වතුර හරි බොනෝ. ඒ නිසා එඬේර තමයි නිශ්චලදී අසිරෙන් නෝ වරගෙන යන්නේ. එඬේර තමයි ඌව නිල් තන ගොදුරු බිම් වල ලගින්න සලස්සන්නේ. සර් බැටළුව කියන්නේ, බැටළුව කියන්නේ තීරණ ගන්න දන්නේ නැති කෙනෙක්. එඬේර මත යපෙන කෙනෙක්. ඒ වගේම ඔබ වෘකයෙක් වෙන්න එපා. හැබැයි ඔබ බැටළුවෙක් නම් ලෝකේ වෘකයෝ
ඔබ එම දිසම මරං කන්න හදනවා. ඉතින් ඒස ඔබ එහෙම තත්වයක ඉන්නවා නම් සන්තෝෂ වෙන්න. ඒ මොකද ඔබ බැටලුවෙක් වගේ වුන්ට පෙනෙද්දී ඔවුන් ඔබව අදෘදිපුතේ මරා කන්න හදනවා. පැහැදිලිද? ඉතින් ඒ නිසා බැටලුවෙක් වෙන්න වෘකෙක් වෙන්න එපා. අපි හිට තව සතෙක් එක්ක හමු වෙමු උදෑසන. නැගිට සිටමු. ප්‍රේමණීය දේපියන් ඔබ හසරේ ස්තුතිවන්ත වෙනවා. දවස නිසා කතා කරන්න මාවත් අසල කී කරන මේ සිළු සෙනගත් ආශිර්වාද කරන්න. ඔබ ගුතුමු දෑතර බාරයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් නිසාය. ආමෙන්. 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 මබද සමීර අපි යමු උදෑසන අතරමාට. එතෙක් ඔබට ජේසු පිටයි.